අයුබෝවන් සුභම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. ඔන්න ඉතින් අද මම අරගෙන ඇවිල්ලා ඉන්න වීඩියෝ එක තමයි බබාගේ මාස 7 ක්‍රියාකාරකම්. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉඳලා ඔයාගේ බබාත් මාස 7 වෙනකොට මේ ක්‍රියාකාරකම් කරනවද කියලා නිරීක්ෂණය කරන්න. ඔන්න මම හැමදාම කියන වගේ අදත් කියන්නම්. එක එක බබාලා මේ ක්‍රියාකාරකම් කරන කාලපරාස වෙනස් වෙනවා. ඉතින් ඒක නිසා ඔයාලා හොඳට නිරීක්ෂණය කරන්න බබා මේ දේවල් කරනවද කියලා. දැන් මාස 7න් බබෙක් ඉඳ ගන්නවා නම් සමහරක් බබාලා මාස 6 වෙනකොට ඉඳ ගන්නවා. සමහරක් බබාලා මාස 8 9 ඒ වගේ වෙනවා ඉඳ ගන්න. ඒක නිසා පොඩ්ඩක් බබාට ඉඩ දීලා බලාගෙන ඉන්න. ඔන්න අපේ බබා නම් මේ වෙනකොට වාඩි වෙලා ඉන්නවා. ඒ කියන්නේ උදව් නැතුව එයා වාඩි වෙනුයි හොඳටම වාඩි වෙලා ඉන්න බෑ. ඒ වුණාට එයාගේ කොන්ද සමබරව තියාගෙන එයාට වාඩි වෙලා ඉන්න පුළුවන්. ඒ වගේම තමයි මුණින් අතට තිබ්බත් අනිත් පැත්තට තිබ්බත් කොයි අතට තිබ්බත් බබාට මුණින් පෙරලීමේ හැකියාව තියෙනවා දැන් මේ වෙනකොට. ඒ වගේම තමයි බබාට පුළුවන් මොනා හරි දෙයක් අතට දුන්නහම ඒක අත් දෙකටම මාරු කරලා ගන්න. ඒ වගේම තමයි බබාට පුළුවන් වෙනදට වැඩිය ශබ්ද අනුකරණය කරන්න. එයා තාඩා මා ඔය වගේ ශබ්ද අනුකරණය කරනවා. ඒ වගේම නිතර නිතර දකින පුද්ගලයන්ව හඳුනගෙන එයාලට හිනා වෙන්න එයාලගේ අතට යන්න ඒ වගේ දේවල් දැන් බබාට හොඳට පුරුදුයි. ඔන්න දැන් අපේ ජෝටි බබා ගැන නිතර සැලකිලිමින් ඉන්න ඕනි අපි. මොකද එයා අතට හවුගෙන මොනම දේ වුණත් එයා දන්නේ නැහැනේ හොඳ දෙයක්ද නරක දෙයක්ද කියලා. එයා ඒ දේවල් කටේ දාගන්න හුරු වෙලා ඉන්නවා. ඉතින් අම්මලා විදිහට අපි නිතරම සැලකිලිමින් ඉන්න ඕනි. පොඩි පොඩි පබ්ලු ජාති සෙල්ලම් බඩු වල තියෙන සමහරක් දේවල් ඒ වගේ දේවල් එයා කටට දාගත්තොත් එයාට ඒක අනතුරක් වෙන්න පුළුවන්. ඒක නිසා බබා ගැන හොඳ අවධානයෙන් මේ කාලේ පසු වෙන්න ඕනි. ගිය මාසෙ ඉඳලා අපේ චුටි බබාට කිරිවලට අමතරව අමතර ආහාර දෙන්න පටන් ගත්තනේ. ඔන්න ඉතින් මේ මාසෙත් ඒ වගේම තමයි බබාට බත් අලපේ තමයි තාමත් අපි දෙන්නේ. ඉතින් මේ වෙනකොට බබාට මස් මාළු ඒ වගේම බිත්තර මේ දේවල් හුරු කරන්න ඕනේ. එතකොට අනිවාර්යෙන් මතක තියාගන්න අලුත් කෑම වර්ගයක් හඳුනලා දෙනකොට හැම වෙලාවෙම උදේ දවල් ආහාර වේල් දෙකේදී කෑම වර්ගය හඳුනලා දෙන්න පුරුදු වෙන්න. මොකද රෑට අපි බබාට කෑම කවලා නිදි කරනවා. එතකොට ආසාත්මිකතාවයක් ආවත් අපිට හඳුන ගන්න අමාරුයි. එතකොට බබාට අනතුරක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒක නිසා අනිවාර්යෙන් ඒ දේ මතක තියා ගන්න. ඔන්න ඉතින් දැන් අපේ බබා කැමති වෙනදට වැඩිය එයා ක්‍රියාශීලී. එතකොට අපිත් එක්ක සෙල්ලම් කරන්න කතා කරන්න ඒ වගේ නිතරම අම්මත් එක්ක ගැවසෙන්න ඒ වගේ දේවල් වලට දැන් බබා ගොඩක් කැමති. ඉතින් අපි මේ කාලේ බබාට වැඩි අවධානය දෙන්න ඕනේ. එතකොට එයා හැමදේම ඉබේම පුරුදු වෙන්න පටන් ගන්නවා. ඔයාලා මේ දවස් ටිකේම වගේ පොඩි බබාලට වෙන අනතුරු ගැන ඇහුවානේ. එතකොට අපි හිතන්නේ නැති විදිහට පබළු බබාලා ගිලලා නැති වෙලා තිබුණා. එතකොට අර පත්තයෝ කියන සර්පයෝ බබාලා දන්නේ නැතුව අල්ලලා එතකොට ඒ වගේ ගොඩක් අනතුරු බබාලට වෙලා තිබුණා. ඉතින් මම අනිවාර්යෙන් කියනවා බබා නිදිය ගන්න ඇඳ බබාව නිදි කරන්න කලින් අනිවාර්යෙන් ගසන්න. පොඩි කෘමීන් ඉන්න පුළුවන්, අපිට පේන්නේ නැති වෙන්න පුළුවන්, සර්පයෝ ඉන්න පුළුවන් මෙට්ටයට. ඉතින් අනිවාර්යෙන් මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න. එතකොට බබාට තියෙන අනතුරු අඩු කරගන්න අපිට පුළුවන්. ඒ වගේම තමයි බබාට ටටා කියන්න පුරුදු කරන්න, එතකොට අපුඩි ගහන්න, මේ වගේ පුංචි පුංචි ක්‍රියාකාරකම් අපිට පුළුවන් බබාට හුරු කරවන්න. එතකොට එයා ඒ දිහා බලන් ඉඳලා ඒක අනුකරණය කරලා නිකම්ම එයා පුරුදු වෙනවා ඒ දේවල් කරන්න. සමහරක් බබාලා මේ කාලේ වෙනකොට තනියෙන් වාඩිගෙන ඉන්නවා. ඒ වගේම දන ගහන්න සමහරක් බබාලට පුළුවන්. ඉතින් එක බබාගෙන් බබාකට මේ දේවල් වෙනස් වෙනවා. ඉතින් ඔයාලා මතක තියාගන්න තව බබෙක් එක්ක ඔයාගේ බබාව සංසන්දනය නොකරන්න. එතකොට ඔය හැම ප්‍රශ්නයක්ම අඩු වෙනවා. හරිද? අම්මලා තියෙන ප්‍රශ්න ගැන මම මේ කතා කරන්නේ. එතකොට හැමෝම මගෙන් අහලා තිබ්බා බබාගේ තට්ටේ ගන්න හොඳ මොන මාසෙද කියලා. එහෙම විශේෂ මාසයක් නැහැ. එතකොට අපි හිතන්න ඕනේ බබා අල්ලගෙන නැගිටින්න කලින් තට්ටේ ගියවොත් හොඳයි. මොකද බබා අල්ලගෙන නැගිටින කාලේ වෙනකොට බබාගේ ඔළුව වදින්න තියෙන ඉඩ කඩේ, ආ වැටෙන්න තියෙන ඉඩ කඩ වැඩිනේ. ඉතින් ඒක නිසා බබාගේ මාස 6ත් 7ත් අතරදී මේක කරනවා නම් ගොඩක් හොඳයි. එහෙනම් මාස 7 වමි කරන ක්‍රියාකාරකම් සහ යාලා පරිස්සම් කරන විදිය ගැන තමයි මම අද කතා කරේ. අද වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලට වැදගත් වීඩියෝස් මම අරගෙන එනවා. එහෙනම් ඔයාලා හැමෝටම බුදු සරණයි. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙන තුරු අදට සමු අරගෙන යනවා.